ඉතින් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම අපි සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඩැඩිස් රෙසිපි channel එකත් එක්ක මම ඔයගොල්ලන්ට කිව්වා අලුත් ආරංචියක් මෙහෙම channel එකක් අලුතෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් ගොඩක් අය අපිව subscribe කරලා තිබ්බා. ඒ වගේම පස්සේ අපෙන් අහලා තිබ්බා කවද්ද channel එක පටන් ගන්න අපි බලාගෙන ඉන්නවා කියලා. ඉතින් ඔන්න තිබ්බ ටිකක් කාර්ය බහුල තත්ත්වෙත් එක්ක ඔන්න අද තමයි channel එක පටන් ගන්න පුළුවන් උනේ. ඉතින් දිගටම අපිත් එක්ක මේ විදිහට රැඳලා ඉන්න කියලා ඕගොල්ලන්ට ආරාධනා කරනවා. ඉතින් මේ දවස්වල ගොඩක් කතා බහට ලක් වෙන මාතෘකාවක් තමයි ගස් වවන එක, පරිසරයට කිට්ටු වෙන එක, පරිසරය ආරක්ෂා කරන එක, පරිසරය කුණු කසල වලින් බැහැර පරිසරයක් නිර්මාණය කරන එක. ඉතින් මේ දේවල් එක්ක තමයි මේ channel එක ගොඩක් පටන් ගන්න මේ වගේ තවත් දේවල් හේතුන. ඉතින් අර කිව්වා වගේ අපිත් එක්ක තවත් ඉදිරියට අත්වල බඳගයි කියලා බලාපොරොත්තු වෙන ඔයගොල්ලෝ හැමෝම. ඉතින් මේ channel එකේ මූලික පරමාර්ථය මේ channel එකෙන් අපි ඔයගොල්ලන්ට දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි හැමෝටම තියෙන හුඟක් සීමිත ඉඩකඩක්. ගොඩක් නාගරීකරණය වෙච්ච අපි, ඒ කියන්නේ රස්සාව හින්දා, නැත්නම් අපේ දරුවන්ගේ පාසල් කටයුතු හින්දා, වෙන බාහිර පන්ති ඒ වගේ දේවල් හින්දා අපි ගොඩක් නාගරීකරණය වෙලා තියෙනවා. ඒ කියන්නේ නගර බදව ජීවත් වෙන්න වෙලා තියෙනවා. ඉතින් එහෙම වුණහම අපිට හම්බ වෙන්නේ පොඩි වත්තක්, පොඩි ගෙවත්තක්. ඉතින් ඒ වගේ ගෙවත්තක් කොහොමද අපි හරි විදිහට ලස්සන්ට මේන්ටේන් කරගන්නේ? ඉතින් ඒ වගේම තමයි අපිට ගොඩක් එළවලු පළතුරු හොයා ගන්න තියෙන එක, කඩෙන් ගන්න තියෙන දේවල්. අපේ ගෙදර පොඩි දරුවෙක් ඉන්නවනම් අපි කඩෙන් ගන්න දේවල් ගොඩක් ඒ දරුවට අහිතකර වෙන්න පුළුවන්. ඉතින් අපි කොහොමද ගොටු කළ පැලයක් ගෙදර හදාගන්නේ? එහෙම නැත්නම් කංකුන් ටිකක්, ඒ වගේ පලා වර්ග, නැත්නම් බොංචි ගහක්, තක්කාලි ගහක්. ඉතින් ඒ වගේ එළවලු වර්ගයක් ගෙදර හදාගන්නේ කොහොමද? පලා වර්ගයක් ගෙදර හදාගන්නේ කොහොමද? තියෙන සීමිත ඉඩකඩේ කොහොමද හදාගන්නේ? ඒ වගේම තමයි මම බලාපොරොත්තු වෙනවා මේ සමහර එළවලු පළතුරු වලට ගන්න පස් වර්ග ගොඩක් වෙනස්, පස්ස සකසා ගන්න විදිය වෙනස්. ඉතින් ඒ පස්ස සකසා ගන්න විදිය ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ඒ වගේම මේ එළවලු පළතුරු මල් වර්ග වලට මල් පිපෙන්න, ගෙඩියෙන්න, ගහ ලොකු වෙන්න, ඒ වගේ දේවල් වලට දාන පොහොර වර්ග වෙනස්. ඉතින් ඒ දේවල් කොහොමද දාන්නේ? ඒ වගේම දියරමේ පොහොර තියෙනවා, ඝන පොහොර වර්ග තියෙනවා, ඒව කොහොමද පාවිච්චි කරන්නේ? ඒ වගේම තමයි අපේ ගේ ඇතුළ ලස්සන කරගන්නේ කොහොමද? ගේ ඇතුළේ තියෙන එළියට, ඒ වගේම වාතාශ්‍රයට ගැළපෙන පැල වර්ග මොනවද, ඒව හදාගන්නේ කොහොමද? ඒ වගේම ගෙදර එළියට හොඳ පැල වර්ග මොනවද? අපිට පොන්ඩ් එකක් තියෙනවා නම් ඒ වගේ තැනකට සුදුසු දේවල් මොනවද? ඒ වගේම තමයි වැදගත් දෙයක් තමයි ඉඟුරු, කහ, හෝමාරිකා, කුහඹ වගේ ඖෂධීය වටිනාකමක් තියෙන පැල කොහොමද අපි හදාගන්නේ? ඒ වගේ දේවල්. ඒ වගේම මල් පිපුණට පස්සේ කොහොමද ගහක් මේන්ටේන් කරන්නේ? ඒ ගහ ආයේ මල් පිපෙන විදිහට. සමහර අයට හුඟක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි එකපාරක් මල් පිපෙනවා, ගහ ලොකු වෙනවා ඔහෙ, හැබැයි ආයේ මල් පිපෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ. ඉතින් ඒ වගේ දේවල් වලට ගහට ට්‍රීට් කරන්න ඕන. කොහොමද ගහකට ට්‍රීට් කරන්නේ? ඔන්න ඔය වගේ ප්‍රශ්න වලට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා ඔයගොල්ලන්ගේ තියෙන ප්‍රශ්න निराකරණය කරගන්න. ඉතින් ඒ දේ වගේ දේවල් අපි බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ඉතින් ඒ වගේම තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි රෝස, ඕකිඩ් වගේ තියෙන පැල වර්ග හදාගන්න අමාරුයි කියන එක. ඉතින් ඒ වගේ පැලයක් හරි අත්තක් හරි ගෙනල්ලා කොහොමද ලේසියෙන් හදාගන්නේ? ඉතින් මේ හැම දෙයක්ම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගලන්ට දළ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා හිතනවා අපි ඉස්සරහට කරන්න යන වීඩියෝස් ගැන. ඉතින් එහෙනම් මේ ගාර්ඩනින් ගැන පොඩි දැනුමක් ලබා ගන්න, අවබෝධයක් ලබා ගන්න අපිත් එකතු වෙන්න, ඔයගලන්ගේ ගෙවත්ත ලස්සන කරගන්න ඉස්සරහ වීඩියෝස් වලදී අපි හම්බ වෙමු. සුබ දවසක්.